ආයුබෝවන් ළමයි ඔගොලෝ අදත් එකතු වී සිටින්නේ විෂන් රේඩියෝ ශ්‍රී ලංකා අපගේ YouTube නාලිකාවත් එක්ක 2023 සාමාන්‍ය පෙළ විභාගයට ඇත්තේ ඉතාමත් දින කිහිපයක් පමණයි. අපි හිතනවා මේ වන විට ළමයි ඉතාමත් හොඳින් සාමාන්‍ය පෙළ විභාගයට සූදානම් වෙනවා කියලා. ඉතින් විෂන් රේඩියෝ ශ්‍රී ලංකාව වන අප හිතුවා මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින රංගිලා මල්ලිලා වෙනුවෙන් විශේෂිත විද්‍යාව ප්‍රශ්න සාකච්ඡා කරන්න, විශේෂම අනුමාන ප්‍රශ්න. මේ වන විටත් අපි එවැනි අනුමාන ප්‍රශ්න දෙකක් වීඩියෝ මාලාවක් දෙකක් විදියට සාකච්ඡා කරලා තියෙනවා. ඒ වීඩියෝ බලපු නැති ළමෙක් ඉන්නවා නම් ඔගොල්ලන්ට පුළුවන් අද අපි මේ සාකච්ඡා කරන වීඩියෝේ පහලින් තියෙන ලින්ක් එක තුලින් ගිහිල්ලා ඒ අනුමාන වීඩියෝ දෙකත් නරඹන්න. අද අපි අනුමාන තව ප්‍රශ්න පත්‍රයක් ප්‍රශ්නයක් සාකච්ඡා කරන්න නියමිතයි. මේ ප්‍රශ්නේද මම තෝරාගනු ලැබුවේ අධ්‍යාපන අමාත්‍යාංශයේ විසින් 2023 වර්ෂය සඳහා නිර්මාණය කරන ලද විශේෂිත අනුමාන ප්‍රශ්න පත්‍රය ඇසුරෙන්. එතකොට මේ අනුමාන ප්‍රශ්න පත්‍රයේ 3 වන ව්‍යූහගත රචනා ප්‍රශ්න තමයි මම අද දවසේ විවරණ සහිතව ඔගලොත් එක්ක සාකච්ඡා කරන්නේ. ඔගලන්ට පුළුවන් මේ වීඩියෝ එක මුලින්ම නරඹන්න, මට කලින් පිළිතුරු ගන්න උත්සාහ කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක යාළුවන්ටත් ෂෙයා කරන්න. ඒ වගේම මෙම ප්‍රශ්න පත්‍රයේ සාකච්ඡා කරන අතරතුර මෙවර විභාගයේදී ඇසිය හැකි ප්‍රශ්න පිළිබඳවත් මම ඔයගලන්ව දැනුවත් කරනවා. එහෙනම් වීඩියෝ එකට යන්න කලින් මතක් කර සිටිනවා විෂන් රේඩියෝ ශ්‍රී ලංකා YouTube නාලිකාව subscribe කරලා නැත්නම් subscribe කරලා මේ වීඩියෝ එකට ලයික් එකක් දාන ගමන්ම අපි වීඩියෝ එකත් එක්ක එකතු වෙමු. දැන් ළමයි ඔයගලන්ට දිස් වෙනවා අද දවසේ මම සාකච්ඡා කිරීමට නියමිත 3 වන ව්‍යූහගත රචනා ප්‍රශ්න. මේ ප්‍රශ්නය තෝරාගනු ලැබුවේ මම අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිර්මාණය කරපු අනුමාන ප්‍රශ්න පත්‍රය ඇසුරෙන්. අපි බලමු මේ 3 වන ප්‍රශ්නේ කොහොමද ඇවිල්ලා තියෙන්නේ කියලා. අනිවාර්යයෙන්ම මේ 3 වන ව්‍යූහගත රචනා ප්‍රශ්නය මෙවර සාමාන්‍ය පෙළ විභාගයේදී ඉවත් එන්නේ රසායනික විද්‍යාව ප්‍රශ්න. එතකොට 3 වන ව්‍යූහගත රචනා ප්‍රශ්නයට බොහෝ විට පදාර්ථයේ ව්‍යූහය පාඩමින් ප්‍රශ්නයක් එනවා. ඒ වගේම පදාර්ථයේ වෙනස් වීම පාඩමින් ප්‍රශ්නයක් එනවා. විශේෂම ප්‍රථමයනීකරණ ශක්තිය, විද්‍යුත් ඍණතාවය, රසායනික බන්ධන, වායු පිළියෙල කිරීම යනාදී කරුණු පිළිබඳව හොඳින් ධාරණය කරගෙන ඉගෙනගෙන යන්න ඕන. විෂනේඩු ශ්‍රී ලංකා වන අපේ චැනල් එකේ ඒ පාඩම් සියල්ලම අපි ආවරණය කරලා තින්නේ. ඉතින් ඒ පාඩම් අමාරු ළමෙක් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම මේ චැනල් එකේ තුල අපි නොමිලේ උගන්වපු වීඩියෝ තියෙනවා, ඒවත් ඔයාලට බලන්න පුළුවන්. දැන් බලමු මේ ප්‍රශ්න දෙකට අපි අවධානය යොමු කරලා බලන්න මේ ප්‍රශ්නේ මොනවාගෙන්ද ඇවිල්ලා තියෙන්නේ කියලා. බලන්න ප්‍රශ්නේ දෙස. පාසල් විද්‍යාගාරයේ සිසුන් කණ්ඩායම් 3ක් විසින් ඔක්සිජන්, කාබන් ඩයොක්සයිඩ් සහ හයිඩ්‍රජන් වායු පිළියෙල කරන ලදී. නිපදවූ වායු X, Y, Z ලෙස දක්වමින් එම වායු පිළිබඳව සිසුන් පහත ආකාරයට තොරතුරු වාර්තා කර ඇත. දැන් එතකොට මේ ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන්නේ කොහෙන්ද? මේ ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන්නේ 10 වන ශ්‍රේණිය 16 වන පාඩම වන පදාර්ථයේ වෙනස් වීම පාඩම. අන්න ඕගොල්ලන්ට අන්න එහෙම කිවීමේ හැකියාව තියෙන්න ඕනේ. මේ විදිහ පාඩම් කරපු ළමෙක් නම් ටක් ගාලා කියන්න පුළුවන් වෙන්න ඕනේ ප්‍රශ්නේ කොහෙන්ද ඇවිල්ලා තියෙන්නේ. 16 වන පාඩමේ අපි කතා කරනවා ළමයි වායු නිර්මාණය කරන්න පුළුවන් වායු නිපදවන සරල ක්‍රම පිළිබඳව කතා කරමු. ඒ අතරින් ඔක්සිජන් වායුව, කාබන් ඩයොක්සයිඩ් වායුව, ඒ වගේම හයිඩ්‍රජන් වායුව නිපදවා ගන්න පුළුවන් ක්‍රම පිළිබඳව සාකච්ඡා කරනවා. එතකොට මේ ප්‍රශ්නේ පාදක වෙලා තින්නේ එතන. දැන් බලන්න මෙතන XY Z කියන්නේ එක්ක ඔක්සිජන් වායුවක්, එක්ක කාබන් ඩයොක්සයිඩ් වායුවක්, නැත්නම් හයිඩ්‍රජන් වායුවක්. නමුත් අපි හරියට දන්නේ නැහැ මොකද්ද වායුව කියලා. බලන්න X වායුව යටතේ දාලා තිනවා මැග්නීසියම් හුයි HCl එක තමයි ප්‍රතික්‍රියක විදියට දක්වන්නේ. ඒ කියන්නේ මැග්නීසියම් HCl එක ප්‍රතික්‍රියා කළා තමයි X කියන වායුව සෑදී. දැන් කොහොමද අපි එහෙනම් X වායුව හඳුනගන්නේ? ළමයි මැග්නීසියම් කියන්නේ ලෝහයක්. සාමාන්‍ය මැග්නීසියම් වගේ ලෝහයක් නැත්නම් සින්ක්, Zn වගේ ලෝහයකට තනුකම්ලයක් දැම්මම හයිඩ්‍රොක්ලෝරික්, සල්ෆියුරික් වගේ අම්ලයක් දැම්මම පිට වෙන වායුව වෙන්නේ මොකද්ද? මොන වායුවද? හයිඩ්‍රජන් වායුව. ඒක අපි දැනගෙන ඉන්න ඕනේ. සාමාන්‍යයෙන් අම්ලයක් එක්ක ලෝහයක් ප්‍රතික්‍රියා කරාම පිට වෙන්නේ හයිඩ්‍රජන් වායුව. එහෙනම් දරුවනේ මේක X වෙන්න ඕනේ අනිවාර්යයෙන්ම. කවුද? හයිඩ්‍රජන් වායුව බව අපි ධාරණය කරගන්න ඕනේ. හයිඩ්‍රජන් වායුව. ඊට පස්සේ බලමු ඊළඟ එක. ඊළඟ එකේ තියෙන කැල්සියම් කාබනේට්. අපි දන්නවා කැල්සියම් කාබනේට් කියන්නේ හුණු ගල්. ඒ කැල්සියම් කාබනේට් වලට අපි HCl කියන අම්ලය දාලා තියෙනවා. හුණු ගල් නැත්තම් කැල්සියම් කාබනේට් අම්ලයක් එක්ක ප්‍රතික්‍රියා කරාම පිට වෙනවා එක්තරා වායුවක්. ඒක මොකද්ද පිට වෙන වායුව? ඒ තමයි කාබන් ඩයොක්සයිඩ්. ඕනෑම කාබනේටයක් අම්ලයක් එක්ක ප්‍රතික්‍රියා කරාම පිට වෙන්නේ
කාබන් ඩයොක්සයිඩ්. දැන් කැල්සියම් කාබනේට් වෙන්න ඕනේ නැහැ. මැග්නීසියම් කාබනේට් ආවට ගන්න පුළුවන්. මැග්නීසියම් කාබනේට් උනත් අම්ලයක් එක ප්‍රතික්‍රියා කරාම පිටවෙන්නේ කාබන් ඩයොක්සයිඩ්. එහෙනම් මේක අනිවාර්යෙන් වායවීය යුත්තේ කාබන් ඩයොක්සයිඩ්. CO2 කියන්නේ කාබන් ඩයොක්සයිඩ්. ඊට පස්සේ බලන්න මේක ප්‍රතික්‍රියකයක් විදිහට යොදාගෙන තියෙන්නේ KMnO4. කවුද මේ KMnO4 කියන්නේ? KMnO4 කියන්නේ පොටෑසියම් පර්මැංගනේට්. නැත්නම් අපි කියනවා විද්‍යාගාරයේ මේවට කොන්ඩිස් කියලාත් කියනවා. දම් පාටට දී. ඔය පොටෑසියම් පර්මැංගනේට් අපිට පුළුවන් දරුවනේ රත් කරන්න. පොටෑසියම් පර්මැංගනේට් රත් කරාම ඔක්සිජන් වායුව කියලා දෙනවා. එහෙනම් මේක ඉසෙට් වෙන්න ඕනේ ඔක්සිජන්. ඔක්සිජන්. අපි නිකන් අපි හඳුනගත්තා. දැන් තියෙනවා බලන්න ඊට පස්සේ තියෙනවා මේ වගේ මේ වායුන් එකතු කරගන්න පුළුවන් ක්‍රම. හයිඩ්‍රජන් වායුව රැස් කරගන්න පුළුවන් ජලයේ යටිකුරු විස්ථාපනය වගේම වාතයේ යටිකුරු විස්ථාපනය. කාබන් ඩයොක්සයිඩ් වගේම ඔක්සිජන් වායුත් ජලයේ යටිකුරු විස්ථාපන යොදා ගන්න පුළුවන්. හැබැයි ඒගොල්ලෝ වාතයේ උඩුකුරු විස්ථාපන ක්‍රමවේදයෙන් තමයි අනිත් ක්‍රමය වෙන්නේ වාතයේ උඩුකුරු විස්ථාපන. දැන් මම මෙහෙම අහුවත් ප්‍රශ්නයක් බලන්න ඔයා පාඩම් කරපු ළමයෙක් නම් මේවට උත්තර දෙන්න පුළුවන්. හයිඩ්‍රජන් වායුවේ මොනවාද තියෙන භෞතික හා රසායනික ගුණ කියලා ඇහුවොත් එකක් දෙකක් අපි මතක් කරමු. හයිඩ්‍රජන් වායුවේ අවර්ණයි. ඒ වගේම හයිඩ්‍රජන් වායුවට ගන්ධයක් නැහැ. හයිඩ්‍රජන් වායුව දහනයට ලක්වන වායුවක්. හයිඩ්‍රජන් වායුවේ ඝනත්වය, ඒ කියන්නේ බරගතිය ගත්තොත් ඝනත්වය සාමාන්‍ය වාතයට වඩා අඩු. ඒ නිසා හයිඩ්‍රජන් වායුව බැලුම් බෝලයකට පෙරෙව්වොත් අනිවාර්යෙන් මේ බැලුම් බෝලය ඉහළට ගමන් කිරීම සිද්ධ වෙනවා. මොකද හයිඩ්‍රජන් වල ඝනත්වය අඩු නිසා. අපි ඊට පස්සේ බලමු කාබන් ඩයොක්සයිඩ්. කාබන් ඩයොක්සයිඩ් ගැන කතා කරාම කාබන් ඩයොක්සයිඩ් වායුවත් අවර්ණයි, ගන්ධයක් නැහැ. ජලයේ සුළු වශයෙන් දිය වෙනවා. හැබැයි කාබන් ඩයොක්සයිඩ් වායුව දහනය වෙන්නේ නැහැ, දහන අපෝෂකයි. ගින්න නිවීම සඳහා තමයි සාමාන්‍යයෙන් කාබන් ඩයොක්සයිඩ් වායුව දායක වෙන්නේ CO2. එතකොට කාබන් ඩයොක්සයිඩ් වායුව ගේ ඝනත්වය කතා කරොත් කාබන් ඩයොක්සයිඩ් වායුවේ ඝනත්වය සාමාන්‍ය වාතයට වඩා වැඩි. ඒ කියන්නේ සාමාන්‍ය වාතයට බරට වඩා CO2 වල කාබන් ඩයොක්සයිඩ් වල ඝනත්වයේ බරගතිය වැඩි. ඒ නිසා බැලුම් බෝලයකට අපි කාබන් ඩයොක්සයිඩ් පිරෙව්වොත් ඒ බැලුම් බෝලේ උඩ යන්නේ පහළට වැටෙන. ඊට පස්සේ මොනවද ඔයගොල්ලෝ දන්න ඔක්සිජන්ගේ භෞතික හා රසායනික ගුණ? ඔව්, ඔක්සිජන් උත් ඒ වගේමයි අවර්ණයි, ගන්ධයක් නැහැ. ජලයේ දිය වෙනවා. අනිතක ඔක්සිජන් ගැන කතා කරාම ඔක්සිජන් දහන පෝෂක වායුව. ඒ කියන්නේ ගිනි ගැනීම සඳහා අත්‍යවශ්‍ය කරන වායුවක් තමයි ඔක්සිජන් වායුව. ඒ වගේම ඔක්සිජන් ගැන කතා කරාම ඔක්සිජන් වල ඝනත්වය සාමාන්‍ය වාතයට වඩා වැඩි. ඒ නිසා ඔක්සිජන් උත් බැලුම් බෝලේක පෙරෙව්වොත් බැලුම් බෝලේ උඩ යන්නේ පහළට තමයි වැටෙන්නේ. අපි බලමු පළවෙනි ප්‍රශ්නය. X සහ වායුව හඳුනාගෙන නම් කරන්න. එතකොට මේක X කියන්නේ හයිඩ්‍රජන් වායුව. එතකොට ඔයාලට H2 කියලා ලියන්න පුළුවන්. H2 කියලා ලියන්න ඕනේ. Y කියන්නේ කවුද? කාබන් ඩයොක්සයිඩ්. එතකොට ඔයාලට CO2 කියලා ඔයාලට ලියීමේ හැකියාව තියෙනවා. CO2. අපි බලමු දෙවෙනි ප්‍රශ්නේ. X වායුව නිපදවීමට අදාළ තුලිත රසායනික සමීකරණය ලියන්න. ඔව්. කවුද මේක X වායුව හැදුනේ? X වායුව හැදෙන්නේ මැග්නීසියමුයි HClU ප්‍රතික්‍රියා කරනවා. එහෙනම් අපිට ලියන්න පුළුවන් නේද දරුවනේ? මැග්නීසියම් මෙහෙම ඉන්නවා. එයා ප්‍රතික්‍රියා කරනවා HCl එක්ක. දැන් මැග්නීසියම් HCl එක ප්‍රතික්‍රියා කරලා කවුද හැදෙන්නේ? අනිවාර්යයෙන්ම හැදෙනවා හයිඩ්‍රජන් වායුව. H2 ගෑස් එක හැදෙනවා. තව කවුද හැදෙන්නේ? මේ බලන්න මේක හැදෙන එකත් කොහොමද ගන්න. දැන් මෙතන බලන්න මේ මැග්නීසියම් කියන එක්කෙනා ගිහිල්ලා සෙට් වෙන්නේ පුතා ක්ලෝරින් එක්ක. මැග්නීසියම් ගිහිල්ලා සෙට් වෙන්නේ ක්ලෝරින් එක්ක. සෙට් වෙලා හයිඩ්‍රජන් ව මොනා කරනවද? පිට කරනවා. හයිඩ්‍රජන් ව පිට කිරීමක් වෙයි. එහෙනම් මේකේ මැග්නීසියම් සෙට් වෙන්න ඕනේ, සම්බන්ධ වෙන්න ඕනේ ක්ලෝරින් එක්ක. මැග්නීසියම් ක්ලෝරින් එක්ක සම්බන්ධ වෙලා තමයි සංයෝගය හදන්නේ. මට එකපාර ලියන්න පුළුවන් මේකේ සූත්‍ර මොකද්ද කියලා. අපි පොඩ්ඩක් බලමු කොහොමද ඒක ගන්න විදිය. දැන් මැග්නීසියම් ක්ලෝරින් එක සෙට් වෙලා මැග්නීසියම් ක්ලෝරයිඩ් කියන සංයෝගය හදනවා. මැග්නීසියම් ක්ලෝරයිඩ් මම මෙතන ලියනවා MgCl. MgCl කියලා ලිව්වා. මැග්නීසියම් ක්ලෝරයිඩ්ගේ සූත්‍ර ලියන්න ඕන. දැන් මේක දන්න ළමයි ඇති, මම මේ කියන්නේ නොදන්න ළමයි වෙනුවෙන්. මැග්නීසියම්ගේ සංයෝජිතාවය අපි දැනගන්න ඕනේ. මැග්නීසියම් ඉන්නේ පුතා දෙවෙනි කාණ්ඩේ, ඒ නිසා යාගේ සංයෝජිතාවය වෙන්නේ දෙකයි. ක්ලෝරින්ගේ සංයෝජිතාවය අපි දැනගන්න ඕනේ. ක්ලෝරින්ගේ සංයෝජිතාවය වෙන්නේ එකයි. මොකද එයා ඉන්නේ හත්වෙනි කාණ්ඩේ. හත්වෙනි කාණ්ඩේ වුණාම අපි සංයෝජිතාවය ගන්නේ 8න් 7ක් අඩු කරලා. දැන් මේව දන්නේ නැති ළමයි ඉන්නවා නම් අනිවාර්යෙන්ම අපි මේ පාඩම් සියල්ලම කරලා දී. අද මේ කතා කරන්නේ ප්‍රශ්න පත්‍රයක් සාකච්ඡා කිරීම. එතකොට සම්පූර්ණ සිද්ධාන්ත කියලා දෙන්න අමාරු. ඉතින් මේ සංයෝගයක සූත්‍ර ගන්න දන්නේ නැති ළමයි මේ වීඩියෝ එකේ පහලින් මම ලින්ක්ස් ටික දාලා තියෙනවා. ඉතින් ඒව ඔයාලා බලලා නොමිලේම ඉගෙන ගන්න පුළුවන්. දැන් ක්ලෝරින් සංයුක්තතාවය වෙන්නේ එකයි. ඊට පස්සේ අපිට පුළුවන් මේවා මාරු කරන්න. ක්ලෝරින් සංයුක්තතාවයක මැග්නීසියම්ට යනවා, මැග්නීසියම්ගේ සංයුක්තතාවයක ක්ලෝරින්ට යනවා.
ඉහළ මැග්නීසියම් ක්ලෝරයිඩ් සූත්‍රය විදියට එන්නේ පුතා MgCl2 MgCl2. ආයතකොට MgCl2 තමයි අපි මෙතනට ලියන්න ඕන. MgCl2 කියලා ලියන්න ඕන. දැන් මේකේ මොකද වෙන්නේ? MgCl2 දීලා හයිඩ්‍රජන් වායුව දීම තමයි මේකේ වෙන්නේ. MgCl2 දීලා හයිඩ්‍රජන් වායුව ලැබෙනවා. ඕක තමයි ප්‍රතික්‍රියාව. හැබැයි දරුවනේ මේ ප්‍රතික්‍රියාව තුලිත නැහැ, සමබර නැහැ. මේක තුලිත කරන්න. කොහොමද මේක තුලිත කරන්නේ? බලන්න හරිම ලේසි මේක තුලිත කරන්න. පොඩ්ඩක් බලන්න දකුණු පැත්තේ ක්ලෝරින්ලා කීයක් ඉන්නවද? ඔව් දකුණු පැත්තේ ක්ලෝරින්ලා දෙන්න. ඒ වගේම හයිඩ්‍රජන්ලා දෙන්නෙක් ඉන්නවනේ. එක පැත්තක දෙන්නෙක් හිටියොත් අනිත් පැත්තත් දෙන්න කරගන්න ඕනේ. එහෙනම් මේ පැත්තේ ක්ලෝරින්ලා දෙන්නෙක් ඉන්න නිසා මේ පැත්තත් දෙක කරගන්න ඕනේ. දෙක කරගන්නවා කියලා අපිට යටින් දාන්න බෑ දෙක. යටින් දාන්න බෑ. අපි දාන්නේ හැම විටම තුලිත කරද්දී සංයෝගයකට ඉදිරියෙන්. ඒ නිසා සංයෝගයකට ඉදිරියෙන් අපිට පුළුවන් මෙහෙම දෙක නිරූපණය කරන්න. එතකොට බලන්න දෙපැත්තෙම ඉන්න ක්ලෝරින්ලා සමාන වෙනවා. ඒ වගේම හයිඩ්‍රජන්ලා සමාන වෙනවා. මෙතන මැග්නීසියම් ලයින් එක්කෙනයි, මෙතනත් මැග්නීසියම් ලයින් එක්කෙනයි. මැග්නීසියම් තුලිතයි. එතකොට සමීකරණයම තුලිත වෙනවා. එතකොට මේක තමයි අපි ලියන්න ඕනේ. බලන්න තුන්වෙනි ප්‍රශ්නේ අහනවා මේ රසායනික විපර්යාසයේ ස්වභාවය අනුව X වායුව, ඒ කියන්නේ හයිඩ්‍රජන් වායුව නිපදවීමට අදාළ ප්‍රතික්‍රියාව කුමන වර්ගයකට අයත් වේද? මේ ප්‍රශ්නේම අහලා තියෙන්නේ 10 වසර. අපි දන්නවා දරුවනේ 10 වසර ඉගෙන ගන්න ඕගොල්ලෝ පදාර්ථයේ විනිශ්චයීම් යටතේ ප්‍රතික්‍රියා වර්ග 4කට අපිට බෙදන්න පුළුවන්. රසායනික සංයෝජන, රසායනික වියෝජන, ඒක විස්ථාපන සහ ද්විත්ව විස්ථාපන. දැන් මෙතන ඇත්තට උනේ මොකද්ද? මෙතන උනේ මැග්නීසියම් ගිහිල්ලා ක්ලෝරින් එක සෙට් වෙද්දී හයිඩ්‍රජන්ව පිට කරා. පේනවද? හයිඩ්‍රජන්ව පිට කරා. ඒ කියන්නේ එක්තරා සංයෝගයක ඉන්න ප්‍රභේදයක් එක්ක ලෝහය සෙට් වෙද්දී අනිත් ප්‍රභේදය පන්නනවා. එතකොට මෙවැනි ආකාරයේ ප්‍රතික්‍රියා වලට අපි කියන්නේ ඒක විස්ථාපන ප්‍රතික්‍රියා කියලා. ඒක විස්ථාපන ප්‍රතික්‍රියා. ඒ නිසා මේ කුමන වර්ගයට අයත් වේද කියලා අපි අහනවා. අපිට ලියන්න වෙන්නේ ඒක විස්ථාපන ප්‍රතික්‍රියා කියලා. මේක ඒක විස්ථාපන ප්‍රතික්‍රියාවක්. ඉතාමත් හොඳ ප්‍රශ්නයක්. එතකොට මෙවර විභාගෙදිත් මේ හා සමාන ප්‍රශ්නයක් තමයි ඔයගොල්ලන්ගෙන් අහන්නේ. ඒක විස්ථාපන ප්‍රතික්‍රියාව. අපි බලමු ඊළඟ එක. හතරවෙනි ප්‍රශ්නය. සිසුන් විසින් නිපද වූ ඉසෙට් වායුව විද්‍යාකාරයේ හඳුනා ගන්න ආකාරයේ සරලව සඳහන් කරන්න. දැන් මොකද්ද ඉසෙට් වායුව? ඔව් ඉසෙට් වායුව කියන්නේ ඔක්සිජන්. අපෙන් අහනවා ඔක්සිජන් කොහොමද අපි හඳුනගන්නේ? ලේසි ක්‍රමයක් තියෙනවා. දැන් මතක ළමයට කියන්න පුළුවන් ඉක්මනටම. ඔක්සිජන් වායුව හඳුනගන්නේ කොහොමද? අපි දැල්වූ පුළිඟු කුයිරක් ඔක්සිජන් වායුව දෙසට ඇල්ලුවම එයාගේ දීප්තිය වැඩි වෙනවා. පුලිගු කීරක් කියන්නේ පුතා හඳුන් කූරක් වගේ දෙයක්. හඳුන් කූරක් පත්තු කොල්ල ගන්නකො. ඒක පුලිගු කීරක් විදිහට ගන්න පුළුවන්. දැල්ලු පුලිගු කීරක් අපි ඔක්සිජන් වායුව නලයකට ඇල්ලුවම ඒ පුලිගු කීරේ දීප්තිය වැඩි වෙනවා. දීප්තිය වැඩි වීමෙන් ඔක්සිජන් වායුව බව හඳුන ගන්න පුළුවන්. එහෙනම් මේ හතරවෙනි ප්‍රශ්නේ රවට ලියන්න පුළුවන් ආන්සර් එක දැල්ලු පුලිගු කීරක් ඇල්ලුව විට එහි දීප්තිය වැඩි වීම කියන එක ඔයාලට ලියන්න පුළුවන්. හරි මේකම මම මෙහෙම අහන ප්‍රශ්නයක්. මට කියන්න බලන්න හයිඩ්‍රජන් වායුව හඳුන ගන්න පුළුවන් ක්‍රමය. දන්නවද මොකද්ද හයිඩ්‍රජන් වායුව හඳුර ගන්න තියෙන ක්‍රම? ඔව් හයිඩ්‍රජන් වායුව හඳුර ගන්න තියෙන ක්‍රමයට ඔය හා සමානයි. ඒකෙදි අපි කරන්නේ දැල්වූ පොලිගු කීරක් අල්ලනවා. අල්ලද්දී අපිට පොප් කියන හඩක් පොප් ශබ්දයක් ලැබෙනවා. පොප් ශබ්දයක් ලැබීමෙන් අපි හඳුන ගන්නවා ඒ හයිඩ්‍රජන් වායුව බව. අපි බලමු B කොටස. දැන් මේ ප්‍රශ්නේ තාම ඉවර නැහැ. ප්‍රශ්නේ බලන්න B කොටස. ඇල්කීන ලෙස හඳුන්වන්නේ කාබන් කාබන් අතර ද්විත්ව බන්ධන සහ CH බන්ධන පමණක් අඩංගු හයිඩ්‍රෝකාබන සංයෝගයකි. සාමාන්‍යයෙන් ඇල්කීන කියලා කියන්නේ අපි දන්නවා කාබන් කාබන් අතර ද්විත්ව බන්ධන තිබුණ තමයි ඇල්කීන්. එතකොට දැන් මේ ප්‍රශ්නේ අහලා තියෙන පුතා 11 වන ශ්‍රේණි. තුන්වෙනි ව්‍යුහගත රචනා ප්‍රශ්නේ A කොටස ඇහුවේ 10 වසර. හැබැයි B කොටස අහලා තියෙන්නේ 11 වසර. ඒකත් රසායන විද්‍යාව, කෙමිස්ට්‍රි වලින් තමයි අහලා තියෙන්නේ. මේක අහලා තියෙන්නේ හයිඩ්‍රෝකාබන කියන පාඩම. හරිද? අපි දන්නවා හයිඩ්‍රෝකාබන පාඩමත් අපි කරලා තියෙන්නේ. දන්න නැති ළමෙක් මේ වීඩියෝ එකේ පහලින් දින ලින්ක්ස් වලින් ගිහිල්ලා නොමිලේම හයිඩ්‍රෝකාබන පාඩම ඉගෙන ගන්න. හයිඩ්‍රෝකාබනයක් කියන්නේ මොකද්ද? කාබන් සහ හයිඩ්‍රජන් වලින් පමණක් සමන්විත වන සංයෝග වලට තමයි අපි කියන්නේ හයිඩ්‍රෝකාබන. හයිඩ්‍රෝකාබන අපි වර්ග තුනකට බෙදෙනවා. ඇල්කේන, ඇල්කීන, ඇල්කයින. ඇල්කීන කියන්නේ කාබන් කාබන් අතර ද්විත්ව බන්ධන තිබ්බොත් ඇල්කීන. දැන් මේ ඇදලා තින්නේ ඇල්කීනයක්. මේ ඇදලා තින්නේ සරලතම ඇල්කීන. මෙයාට අපි කියනවා එතීන් කියලා. එතීන් කියලා මෙයාට අපි කියන්නේ එතීන්. හරි බලන්න මොකක්ද අහන ප්‍රශ්නේ. එතීන් හයිඩ්‍රෝකාබනයක් ලෙස හැඳින්වීමට හේතුව සඳහන් කරන්න. හරිම ලේසි. දැන් මම මේ දැන් කිව්වා හයිඩ්‍රෝකාබනයක් කියන්නේ ඇයි? කාබන් හා හයිඩ්‍රජන් වලින් පමණක් සමන්විත වෙනවා නම් අපි කියනවා හයිඩ්‍රෝකාබනය. එතකොට මේ එතීන් කියන සංයෝගයේ ඉන්නේ කවුරු විතරද?
කාබන් සහ හයිඩ්‍රජන් පමණයි. ඒ නිසා අපි එතින් හයිඩ්‍රෝකාබනයක් ලෙස හඳුන්වනවා. එතින් හයිඩ්‍රෝකාබනයක් ලෙස සැලකීමට හේතුව මොකද්ද? ලියන්න මොකද හේතුව? එතින් කාබන් හා හයිඩ්‍රජන් වලින් පමණක් හඳුන් කරා. ඔය හයිඩ්‍රෝකාබන පාඩමේ අපි ඉගෙන ගන්නවා බහු අවයවික. බහු අවයවිකයක් කියන්නේ දරුවනේ කුඩා අණු රාශියක් එකිනෙකට එකතු වෙලා සෑදෙන විශාල අණුවක්. දැන් මෙන්න මේ එතින් කියන්නේ නිකන් කුඩා අණුවක් වගේ. එතින් කියන අණු ගොඩාක් එකතු වෙලා හැදෙනව බහු අවයවිකයක්. ඒකට අපි කියනවා පොලි එතින් කියලා. දැන් මේකේ අපි අහන්නේ පොලි එතින්ගේ පුනරාවර්තන ඒකක. අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ බහු අවයවික නැත්තම් හයිඩ්‍රෝකාබන පාඩම බලාගෙන යන්න. මොකද අධ්‍යාපන අමාත්‍යාංශයෙන්ම අපිට දීලා තියෙන ආදර්ශ ප්‍රශ්න පත්‍රයේ හයිඩ්‍රෝකාබන තියෙනවා කියන්නේ අනිවාර්යයෙන් මොකක් හෝ ප්‍රශ්නයක් අපිට මෙවර සාමාන්‍ය පෙළ විභාගයේදී අහන්න පුළුවන්. ඒගොල්ලෝ මේ පොඩි ඉගියක් තමයි අපිට දීලා තියෙන්නේ. අපි හොඳට සමස්ත හයිඩ්‍රෝකාබන පාඩමම බලාගෙන යමු. ඒක අපේ වාසියට හොඳයි. ඕන ප්‍රශ්නයක් ආවොත් අපිට කරගන්න පුළුවන්. එතකොට මේ එතින් කියන අණුව එතින් කියන අණු ගොඩක් එකතු වෙලා අපිට හැදෙනවා බහු අවයවිකයක්. ඒ තමයි පොලි එතින්. දැන් මේකේ පුනරාවර්තන ඒකකය අදින්න. කොහොමද පුනරාවර්තන ඒකකය අදින්නේ? මේකමයි පොඩි වෙනසක් කරන්න තියෙන්නේ. ද්විත්ව බන්ධනය නැති කරලා අදින්න. දැන් ඔන්න බලන්න මම මේම කාබන් අදිනවා. ඊට පස්සේ වඩ පුළුවන් මේම හයි මේම බන්ධන දෙකක් දාලා ඒවට හයිඩ්‍රජන් සෙට් කරන්න. හයිඩ්‍රජන් ව සෙට් කරන්න. ඊට පස්සේ තව කාබන් කෙනෙක් ඉන්නවා. එයාත් තනි බන්ධනයකින් සෙට් කරන්න. තනි බන්ධනයක සෙට් කරලා එයාටත් මේම හයිඩ්‍රජන් දාන්න. මේම හයිඩ්‍රජන් දෙන්නෙක් සෙට් කරන්න. ඊට පස්සේ මේ කාබන් දෙන්නට මෙහෙම එළියට බන්ධන දෙකක් දාන්න. දාලා වට ඔන්න පුළුවන් මේක වරහණක් වගේ දාන්නත්. එතකොට මම මේ යන්නේ පුනරාවර්තන එක. ද්විත්ව බන්ධනේ අයින් කළ තනි බන්ධන වලින් වටේ හයිඩ්‍රජන් ටික සම්බන්ධ කරන්න විතරයි තියෙන්නේ. එහෙම ඇඳුවොත් අපි එකට කියනවා පුනරාවර්තන ඒකකය. බලමු තුන්වෙනි ප්‍රශ්නේ. තුන්වෙනි ප්‍රශ්නේ අපෙන් අහනවා පොලිතින් පරිසර හිතකාමී ලෙස භාවිත කළ හැකි ආකාරය. අපි දන්නවා සාමාන්‍යයෙන් ওই පොලිතින් වල තියෙන අවුලක් තමයි පොලිතින් දිරාපත් වෙන්න සෑහෙන කාලයක් යනවා. ඒතකොට සෑහෙන කාලයක් යන නිසා ඒක පරිසරයට අපද්‍රව්‍යයක් විදිහට ගැලෙනවා. මොකද පරිසරයේ දිරාපත් වෙන්න ලොකු කාලයක් යන නිසා පොලිතින් අදවැදී ගොඩාක් අපි භාවිතයට ගන්න නිසා අපි එකවරක් භාවිත කරලා පොලිතින් බැහැර කරොත් ඒක පරිසරයට ලොකු කැලිකසලක් බවට පත් වෙන්න පුළුවන්. මොකද දිරාපත් වෙන්නත් සෑහෙන කාලයක් යනවනේ. ඒ නිසා අපි කොහොමද පොලිතින් පරිසර හිතකාමී ලෙස භාවිත කරන්නේ? අපිට පුළුවන් පොලිතින් නැවත නැවත භාවිතයට ගන්න. නැවත නැවත භාවිතයට ගන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට හිතන්න, ඔයා මොකක් හරි ඇඳුමක් මිලදී ගන්න යන. එතකොට ඇඳුමක් මිලදී ගන්න යද්දී අදාළ වෙළඳ සැලෙන් ඔයාට ඇඳුම් ටික දාලා පොඩි පොලිතින් බෑග් එකක් දෙනවා. ඔයාට පුළුවන් ඒ දෙන පොලිතින් බෑග් එක විසික් නොකර එය වෙන වෙන ප්‍රයෝජන සඳහා භාවිතයට ගන්න. එහෙම නැවත නැවත භාවිතයට ගත්තම ඒක කැලිකසලක් විදියට බැහැරවෙන එක අවම වෙනවා. ඒක පරිසර හිතකාමී. එහෙනම් අපිට මෙතන ලියන්න පුළුවන් පොලිතින් පරිසර හිතකාමී ලෙස භාවිත කළ හැකි එක ආකාරයක් සඳහන් කරන්න. එක ආකාරයක් විදියට අපිට ලියන්න පුළුවන් නැවත නැවත භාවිතයට ගැනීම කියලා. නැවත නැවත භාවිතයට ගැනීම. හරි, අපි ඊට පස්සේ බලමු. මෙන්න මේක අහනවා පුතා, ඉවර නෑ තාම ප්‍රශ්නේ. දැන් මේකේ C කොටසට අපි එන්න. තාම අපි ඉන්නේ තුන්වන ප්‍රශ්නේ. තුන්වන ප්‍රශ්නේ C කොටස. C කොටස අහලා තින්නේ රසායන විද්‍යාව ප්‍රශ්නයක්. හැබැයි මේක අහලා තින්නේ 11 වන ශ්‍රේණිය. 11 වන ශ්‍රේණියේ මිශ්‍රණ පාඩමින් තමයි අහලා තින්නේ. එහෙනම් හොඳට මිශ්‍රණ පාඩමත් අපි බලාගෙන යන්න ඕන. බලන්න මේකේ මොකක්ද අහන්නේ. පෙට්‍රල් වලට භූමිතෙල් හෝ ජලය මිශ්‍ර කළ අවස්ථා පිළිබඳව පුවත්පත්වල වාර්තා විය. ඒ පිළිබඳව සොයා බැලීමට ශිෂ්‍ය කණ්ඩායමක් විසින් පරීක්ෂා නල තුනකට පෙට්‍රල් භූමිතෙල් ආශ්‍රිත ජලය සම පරිමාණය යොදා ගන්නා ලදී. එතකොට බලන්න මෙම පරීක්ෂා නල තුනක් තියෙනවා. එකක තියෙන්නේ පෙට්‍රල්, එකක තියෙන්නේ භූමිතෙල්, තව එකක තියෙන්නේ ආශ්‍රිත ජලය. ආශ්‍රිත ජලය කියන්නේ පුතා ජලය විතරම, වෙන මොකුත් නැහැ. බලන්න පළවෙනි එකේ අහනවා. පහත මිශ්‍ර කිරීම අවස්ථාවලදී සෑදෙන්නේ සමජාතීය මිශ්‍රණයක්ද නැත්නම් විෂම ජාතීය මිශ්‍රණයක්ද බව සඳහන් කරන්න. සමජාතීය මිශ්‍රණයක මොකද වෙන්නේ? සමජාතීය මිශ්‍රණයක ඒ සංකටක හොදි මිශ්‍ර වෙනවා. ද්‍රාවණයේ පුරා එකම සංයුතියක් තියෙන්නේ. බොහෝ විට විනිවිද පෙනීමක් දකින්න ලැබෙනවා. ඒකාකාර සංයුතියක් තියෙන සමජාතීය මිශ්‍රණවල. විෂමජාතීය මිශ්‍රණවල හරියට සංකටකවල මිශ්‍ර වීමක් දකින්න ලැබෙන්නේ නැහැ. එකම සංයුතියක් පවතින්නේ නැහැ. විනිවිද පෙනෙන ස්වභාවයක් පවතින්නේ නැහැ. සංයුතිය වෙනස් තැනින් තැන. ඒවට තමයි කියන්නේ විෂම ජාති මිශ්‍රණ. මම උදාහරණයක් විදිහට කිව්වොත් හිතන්න වතුර ටිකකට අපි සීනි ටිකක් දාලා දිය කරොත් ඒ සීනි හොඳට වතුරේ දිය වෙනවා. ඒක සමජාතීයයි.
හැබැයි දරුවනි මම වතුර ටිකක් අරන් ඒකට මැටි ටිකක් දැම්මොත් මැටි හරියට වතුර දියවෙන්නේ නැහැ. ඒක විසම ජාතියේ. අන්න ඒ වගේ. එහෙනම් දැන් මෙතන බලන්න පෙට්‍රලුයි භූමිතෙලුයි මිශ්‍ර කරනවා. ඔගොල්ලෝ මොකද හිතන්නේ? පෙට්‍රල් සහ භූමිතෙල් මිශ්‍ර වෙයිද මිශ්‍ර නොවේයිද? ඔව් මේකෙ වෙන්නේ ඔන කරලා බලන්න පෙට්‍රල් ටිකද භූමිතෙල් ටිකද දාන්න දෙන්නම පුතා එකම කාණ්ඩයයි. ඒ නිසා මේ දෙන්නම හොඳින් මිශ්‍ර වීම සිද්ධ වෙනවා. ඒ නිසා අපිට මේකට ලියන්න පුළුවන් ආංශික සමජාතීය මිශ්‍රණයක් තමයි අපිට මේක ලැබෙන්නේ. පෙට්‍රල් ටිකද භූමිතෙල් ටිකද දැම්මම හොඳින් දිය වෙනවා. සමජාතීයයි. සමජාතී. අපි බලන්න ඊළඟ ප්‍රශ්නේ. පෙට්‍රල් සහ ආශ්‍රිත ජලය. ඒක නම් සාමාන්‍ය දැනීම. වතුර ටිකකට පෙට්‍රල් දැම්මොත් දිය වෙනවද? දිය වෙන්නේ නැහැ. එතන දිය වෙන්නේ නැහැ. පැහැදිලිව ඒ ද්‍රව දෙක වෙන් වෙලා පේන්නේ. ඒ නිසා ඒක මොන ජාතියයි පුතා? විෂම ජාතියයි. සංඝටක හොඳින් දිය වෙනව නම් සමජාතීය. සංඝටක හොඳින් දිය වෙන්නේ නැත්නම් ඒක විෂම ජාතීය. දැන් මේකේ පෙට්‍රල් සහ භූමිතෙල් ගැන කතා කරාම දෙගොල්ලොම නිර්ද්‍රවීයයි. ද්‍රවීය කාණ්ඩ නැහැ. දෙගොල්ලොම නිර්ද්‍රවීයයි. කාබනික නිර්ද්‍රවීයයි. පෙට්‍රලුත් නිර්ද්‍රවීය, භූමිතෙලුත් නිර්ද්‍රවීය. ඒ නිසා මොකද වෙන්නේ? දිය වෙනවා. නිර්ද්‍රවීය අය දිය වෙනවා. ඒ වගේම ද්‍රවීය දෙන්නෙක් හිටියොත් ද්‍රවීය දෙන්නත් දිය වෙනවා. මේ බලන්න කොහමද ඔක දිය වෙන්නේ? ද්‍රවීය අය දිය වෙන්නේ ද්‍රවීය අයත් එක්ක. ද්‍රවීය අය දිය වෙන්නේ ද්‍රවීය අයත් එක්ක. නිර්ද්‍රවීය අය දිය වෙන්නේ නිර්ද්‍රවීය අයත් එක්ක. දැන් B එකේ ඇයි ජලයේ පෙට්‍රල් දිය වෙන්නේ නැත්තේ? ජලය කියන්නේ ද්‍රවීය වුණාට පෙට්‍රල් කියන්නේ නිර්ද්‍රවීයයි. එනිසා තමයි B එකේ දිය වෙන්නේ නැත්තේ. දැන් බලන්න තුන අපෙන් දෙවෙනි ප්‍රශ්නය අහනවා අපෙන්. ඉහත සඳහන් කළ එක් ද්‍රව්‍යයක් පෙට්‍රල් සමග මිශ්‍ර කළ විට සමජාතීය වීමට හේතුව. දැන් මේක සමජාතීය වෙනවනේ භූමිතෙල්. භූමිතෙල් දිය කළාම සමජාතීය වුණා. ඒකට හේතුව අහනවා. මොකද හේතුව? ද්‍රව දෙකම නිර්ද්‍රවීය වී. ද්‍රව දෙකම නිර්ද්‍රවීය වීම කියලා පිළිතුරක් ලියන්න ඔයාලට ලකුණු ගන්න පුළුවන්. ද්‍රව දෙකම දරුවනේ නිර්ද්‍රවීය වීම තමයි අපිට පිළිතුරක් විදියට ගන්න පුළුවන් වෙන්නේ. දැන් ඔගොල්ලන්ට පේනවද ප්‍රශ්නේ රටාව? තුන්වන ප්‍රශ්නේ ඉන්නේ කෙමිස්ට්‍රි ප්‍රශ්නයක්. එතකොට අනිවාර්යයෙන්ම පදාර්ථයේ ව්‍යුහය, පදාර්ථයේ වෙනස් වීම, රසායනික බන්ධන, මිශ්‍රණ වගේ පාඩම් ටික හොඳට බලාගෙන යන්න ඕනේ. හරි අපි බලමු මේකේ D කොටස. තාම ප්‍රශ්න ඉවර නැහැ. අපි තාම ඉන්නේ තුන්වන ප්‍රශ්නේ. D කොටසත් මිශ්‍රණ වලින්ම තමයි අහලා තියෙන්නේ. බලන්න මොකක්ද අහන්නේ. ආශ්‍රිත ජලය ග්‍රෑම් 50ක් බැගින් වූ බීකර දෙකක A නම් සිසුවෙක් මැග්නීසියම් ක්ලෝරයිඩ් ග්‍රෑම් 27ක්ද, B නම් සිසුවෙක් මැග්නීසියම් ක්ලෝරයිඩ් ග්‍රෑම් 25ක්ද වෙන වෙනම දිය කරන ලදී. වරහණක අපිට දීලා තිනවා මැග්නීසියම් ක්ලෝරයිඩ් සෙල්සියස්ක 25 දී ජල ද්‍රාව්‍යතාවය. ඔන්න නියම ප්‍රශ්නයක් අහලා තින්න අපි. ජල ද්‍රාව්‍යතාවය කීයද? ග්‍රෑම් 53යි. කාපෘෂ්ණත්වය 25 කියලා සලකන්න. දැන් මම බලන්න මේක මොකද්ද? බලන්න මේ කියන කතාව, මේ ද්‍රාව්‍යතාවය කියන කතාව තේරුම් ගන්න. මේක තේරෙන්නේ නැත්නම් ටිකක් අපිට අමාරු වෙනවා පිළිතුරක් ගන්න. දැන් මේක කරන්න අපි මෙන්න මේ වගේ හොඳට බලාගෙන හොඳ ප්‍රශ්නයක් අහලා තියෙන්නේ. අනිවාර්යයෙන්ම ඔගොලෝ මිශ්‍රණ පාඩම බලාගෙන යන්න. මිශ්‍රණ පාඩම දන්නේ නැති තමයි ඉන්නව නම් මේ වීඩියෝ එක පහලින් කමෙන්ට් එකක් දාන්න. අපිට පුළුවන් සෙමින එකක් විදියට මිශ්‍රණ පාඩම කවර් කරන්න. මිශ්‍රණ පාඩමේ හැම සිද්ධාන්තයක්. දැන් බලන්න මම පරීක්ෂණ නලයක් යන්ද ඇදලා ඒකේ ජලය පුරවන. ඉතින් මේ තියෙන ජලය. හරිද? ඔන්න ජලයේ ඉන්නවා. මේ ජලයේ මම දිය කරන්න යන්නේ කාවද? මැග්නීසියම් ක්ලෝරයිඩ්. මම ජලයේ දිය කරන්න යන්නේ පුතා මැග්නීසියම් ක්ලෝරයිඩ්. MgCl2ව තමයි මම ජලයේ දිය කරන්න යන්නේ. ඒතර මේ තියෙන ජලය. හරිද? එතකොට සාමාන්‍යයෙන් ජලයේ මැග්නීසියම් ක්ලෝරයිඩ් වල දිය වෙනවා. හරි. දැන් මේකේ වැඩියෙන්ම ඉන්න සංඝටකය වෙන්නේ ජලයේනේ. ජලයේ තමයි ගොඩක් ඉන්නේ. ඒ ජලයේ ගොඩක මැග්නීසියම් ක්ලෝරයිඩ් පොඩ්ඩයි දිය කරා. ජලයේ වැඩියෙන් ඉන්න නිසා මම ජලයට කියනවා වචනයක් ද්‍රාවකය. ජලයේ වැඩියෙන් ඉන්න නිසා ජලයේ වෙන්නේ පුතා ද්‍රාවකය. අඩුවෙන් ඉන්නේ මැග්නීසියම් ක්ලෝරයිඩ් නිසා මැග්නීසියම් ක්ලෝරයිඩ්ට මම කියනවා වචනයක් ද්‍රාව්‍ය. මැග්නීසියම් ක්ලෝරයිඩ් කියන වචනය මම ද්‍රාව. දැන් මේ ප්‍රශ්න පත්‍රයේ තිබුණ වචනයක් උදම වචනයක් තිබ්බ මෙන්න මෙහෙම වචනයක් තිබ්බ. බලන්න තිබ්බ වචනේ මොකද්ද කියලා. ද්‍රාව්‍යතාව. ඔයා ඒ වචනේ දැක්කද? බලන්න දැක්කද කියලා. වචනයක් තිබ්බා ද්‍රාව්‍යතාවය කියලා වචන. එතකොට ළමයි අපි අනිවාර්යෙන්ම හොඳින් ප්‍රශ්නය
තියෙන කරුණු කාරණා ලියා ගන්න ඕනේ. බලන්න ද්‍රාවිතාවය කියලා වචනයක් තිබ්බා. මම නැවත පෙන්නන්නම්. දැන් ඔයගලන්ට දැන් කවුරට ඇහුවොත් කියා ගන්න පුළුවන් වෙනවනේ මොකද මේ ද්‍රාවිතාවය. දැන් පේනවද? මම මේ ඉරි ගහලා තියෙනවා. ද්‍රාවිතාවය කියන එකේ තේරුම. බලන්න ජලයේ ද්‍රාවිතාවය දිලි දිනවා ග්‍රෑම් 53. කියන්නේ මැග්නීසියම් ක්ලෝරයිඩ් ජලයේ ද්‍රාවිතාවය ග්‍රෑම් 53යි. මේ උෂ්ණත්වයේ සෙල්සියස් එක 25යි. කියලා දීලා තියෙනවා. මොකද්ද මේකේ අදහස? මේකේ අදහස අපි දැනගන්න ඕන. දැන් අපි මේ මැග්නීසියම් ක්ලෝරයිඩ් දිය කරන්න යන්නේ පුතා ජලයේ ග්‍රෑම් 50ක. හරිද? මම මෙතන මේ පෙන්නන්න ජලයේ ග්‍රෑම් 50ක තමයි දිය කරන්න යන්නේ. ජලයේ ග්‍රෑම් 50ක අපි මැග්නීසියම් ක්ලෝරයිඩ් දිය කරන්න යනවා. ජලය තමයි වැඩියෙන් ඉන්නේ ඒ නිසා ජලයේ ද්‍රාවකය මැග්නීසියම් ක්ලෝරයිඩ් පොඩ්ඩයි ඉන්නේ ඒ නිසා යට කියනවා අපි ද්‍රාව්‍ය. අපෙන් අහනවා ද්‍රාව්‍යතාවය. ද්‍රාව්‍යතාවය බලන්න ගානේ දීලා තිනවා. බලන්නකො ද්‍රාව්‍යතාවය අපේ ගානේ දීලා තිනවා කීයද බලන්න ද්‍රාව්‍යතාවය 53යි කියලා. ද්‍රාව්‍යතාවය දීලා තින්නේ කීයද පුතා? 53 ග්‍රෑම් ලු 53 ග්‍රෑම් කියලා දීලා තියෙනවා. මොකද්ද මේ ද්‍රාව්‍යතාවය කියන එකේ තේරුම? අපි අදහස ගමු. ද්‍රාව්‍යතාවය කියන්නේ දරුවනේ මේකේ දිය කරන්නේ මැග්නීසියම් ක්ලෝරයිඩ්. මැග්නීසියම් ක්ලෝරයිඩ් දිය කරන්නේ ජලයේ. ද්‍රාව්‍යතාවයට අදහසක් තියෙනවා. නිශ්චිත තේරුමක්. ද්‍රාව්‍යතාවය කියන්නේ හොඳට අහගන්න ද්‍රාවකයේ ග්‍රෑම් 100ක. ද්‍රාවකයේ ග්‍රෑම් 100ක දියවන උපරිම ද්‍රාව්‍ය ස්කන්ධය. ඊට මම මේක ආයෙත් කියලා දෙන්න. මම දැන් ඒක තේරුම් නැතිව ඇති සමහරක් විතර. ද්‍රාව්‍යතාවය කියන එකේ තේරුමක් තියෙනවා. මේ ග්‍රෑම් 53 කියන එකේ තේරුම වෙන්නේ පුතා 53 කියන එකේ තේරුම වෙන්නේ ජලය ග්‍රෑම් 100ක් ගත්තොත්. ජලය ග්‍රෑම් කීයක් ගත්තොත්ද? 100ක් ගත්තොත් උප්‍රමයෙන්ම දිය කරන්න පුළුවන් MgCl2 53ක් කියන එක. ඊට වඩා බෑ හොදි. ජලය ග්‍රෑම් 100ක MgCl2 උප්‍රමයෙන්ම කොච්චරක් දිය කරන්න පුළුවන්ද? ග්‍රෑම් 100ක් දිය කරන්න පුළුවන්. අන්න ඒකයි මේක තේරුම. ද්‍රාව්‍යතාවය කියන එකේ තේරුම මොකද්ද? ජලයේ ග්‍රෑම් 100ක උප්‍රමයෙන්ම දිය කරන්න පුළුවන් වෙන්නේ දරුවනේ 53යි. ග්‍රෑම් 53 ඊට වඩා බෑ. 54 55 ඊට වඩා බෑ. ජලයේ කොච්චරකද? ග්‍රෑම් 100ක. ජලයේ කොච්චරකද? ග්‍රෑම් 100ක. අපි දැන් දිය කරන්න යන්නේ ජලයේ කීයකද? දැන් 100කනේ 53ක් දිය කරන්න පුළුවන්. 100ක තමයි 53ක්. අපි දිය කරන්න යන්නේ ග්‍රෑම් 50ක්. එහෙනම් මට කියන්න ග්‍රෑම් 50ක කොච්චර ප්‍රමාණයක් දිය වෙන්න පුළුවන්ද කියලා බලන්න අපි මොකද කරන්නේ? ග්‍රෑම් 50ක දිය වෙන ප්‍රමාණය බලන්න. ඔව් අපි 53 බෙදන්න ඕන නේද කියෙන්ද? දෙකෙන් බෙදන්න ඕන. 53 දෙකෙන් බෙදන්න. 53 දෙකෙන් බෙදුවම අපිට එනවා කීයයි කියලාද? 26.5යි ග්‍රෑම් කියලා. 26.5යි ග්‍රෑම් කියලා. පැහැදිලිද මම මේ කියන දේ? හොඳින් තේරුම් ගන්න. ද්‍රාව්‍යතාවය ගානේ දීලා තිනෝ ද්‍රාව්‍යතාවය 53යි කියන. ද්‍රාව්‍යතාවයේ එකේ අදහසක් තියෙනවා. මොකද ද්‍රාව්‍යතාවය කියන එකේ අදහස? ද්‍රාව්‍යතාවය කියන්නේ මේ ගානට අනුව ජලයේ ග්‍රෑම් 100ක උපරිමයෙන්ම දිය කරන්න පුළුවන් 53. ඒකයි අදහස. ජලයේ ග්‍රෑම් 100ක උපරිමයෙන්ම දිය කරන්න පුළුවන් 53. දැන් අපි ජලයේ කොච්චරද දිය කරන්න යන්නේ? ජලයේ ග්‍රෑම් 50ක තමයි දිය කරන්නේ. එහෙනම් අපි බලනවා ග්‍රෑම් 50ක කොච්චර ප්‍රමාණයක් අපිට දිය කරගන්න පුළුවන්. එහෙනම් ග්‍රෑම් 50ක උපරිමයෙන්ම අපිට දිය කරන්න පුළුවන් 26.5. ඊට වඩා වැඩි ඒවා අපිට දිය කරගන්න බෑ. මැග්නීසියම් ක්ලෝරයිඩ් උපරිම වශයෙන් දිය කරන්න පුළුවන් 26.5 ඊට වඩා බෑ. එහෙනම් දැන් බලන්නකො මේ ගානට අනුව. එහෙනම් අපිට 26.5 විතරයි පුතා දිය කරන්න පුළුවන්. බලන්න A නම් සිසුවා කොච්චර දිය කරන්න යනවද? 27ක් දිය කරන්න යනවා. එයාට දිය කරන්න පුළුවන් බෑ. උපරිමම අපිට දිය කරන්න පුළුවන් 26.5. 26.5 A සිසුවා දිය කරන්න යනවලු ග්‍රෑම් 27ක්. එහෙනම් ඒක ගන්න බෑ. හැබැයි B සිසුවා දිය කරන්න යනවලු ග්‍රෑම් 25. අවුලක් නැහැ. අපිට උපරිමම දිය කරන්න පුළුවන් වෙන්නේ 26.5යි. ඉතින් B සිසුවාට ග්‍රෑම් 25 දිය කරගන්න පුළුවන්. 26.5ට වඩා දිය කරන්න බෑ. 26.5ට වඩා දිය කරන්න බෑ. දිය කරන්න පුළුවන් උපරිම ප්‍රමාණය වෙන්නේ 26.5. ඒක අපි ගත්තේ මෙන්න මෙතනින්. මේ ද්‍රාව්‍යතාවය වලින් ගත්තේ. ද්‍රාව්‍යතාවය කියන්නේ ග්‍රෑම් 100ක දිය කරන්න පුළුවන් ප්‍රමාණය. එහෙනම් අපි බැලුවා 50ක කොච්චර දිය කරන්න පුළුවන්ද? 53 දෙකෙන් බෙදලා. 53 දෙකෙන් බෙදුවම 26.5. එහෙනම් දරුවනේ 26.5 අපිට දිය කරන්න පුළුවන්. ඊට වඩා බෑ. එහෙනම් මෙතන අපිට දිය කරන්න පුළුවන් උපරිම ප්‍රමාණය දිය වෙන්නේ කාගේ විතරද? ඊගේ විතරයි. ගොඩක් ළමයි මේක අනිවාර්යෙන් වරද්ද ගන්නවා. අනිවාර්යෙන් මේක බොහෝ විට කනදා තමයි ලියන්නේ. A හරි B හරි කියලා ලියයි. නමුත් ඇත්ත තේරුම් ගන්න මේකේ. ද්‍රාව්‍යතාවය කියන්නේ ජලයේ ග්‍රෑම් 100ක දියවන ප්‍රමාණය. 100ක උපරිමයෙන්ම දියවෙන්නේ මේක දෙකෙන් බෙදලා ගන්න 26.5යි. සෝරි 50ක දියවෙන්නේ 26.5යි. 50ක දියවෙන්නේ 26.5යි. ඊට වඩා දියවෙන්න බෑ.
එන මැග්නීසියම් ක්ලෝරයිඩ් ග්‍රෑම් 27 කරංගාවට ඒ වැඩක් තියෙනවද දිය වෙන්නේ නැහැ. දිය වෙන්නේ B ක ප්‍රමාණය විතරයි. ඒ නිසා එන්න ඕනේ B කියන උත්තරේ. ඊට පස්සේ අපි අහනවා දෙවෙනි ප්‍රශ්නය. ජලයේ ස්කන්ධය වෙනස් නොකර අනෙක් සිසුවාට ඉතිරි මැග්නීසියම් ක්ලෝරයිඩ් ප්‍රමාණය දිය කර ගැනීමට යොදාගත හැකි උපක්‍රමයක් සඳහන් කරන්න කියලා කිව්වා. තාමත් හොඳ ප්‍රශ්නයක් මේක අහලා තියෙනවා. මේක හොඳට සිද්ධාන්ත දන්න ළමයට විතරයි මේ ප්‍රශ්නෙට උත්තරේ ලියන්න පුළුවන්. දරුවනේ ද්‍රාව්‍යතාවය කියන එක වැඩි කරන්න පුළුවන් ක්‍රමවේද තියෙනවා. ක්‍රමවේදයක් තමයි අපිට පුළුවන් මේ ප්‍රතික්‍රියාව සිදුවන මාධ්‍ය උෂ්ණත්වය වැඩි කරන්න. ප්‍රතික්‍රියාව සිදුවන මාධ්‍ය උෂ්ණත්වය වැඩි කරන්න මොකද වෙන්නේ? අර ද්‍රාව්‍යතාවය අපිට වැඩි කරගන්න පුළුවන්. එහෙනම් දැන් බලන්න මෙතන උපරිමම දිය වෙන්නේ 26.5 නේ. ඊට වඩායව දිය වෙන්නේ නැහැ නේ. දැන් අපිට ඕනේ ඊටත් වඩා දිය කරගන්න. ඊටත් වඩා දිය කරගන්න අවශ්‍ය නම් අපිට ගන්න පුළුවන් එක උපක්‍රමයක් තමයි ජලබදුනේ උෂ්ණත්වය වැඩි කිරීම. ජලබදුනේ උෂ්ණත්වය වැඩි කරන්න. ජලබදුනේ උෂ්ණත්වය වැඩි කරන්න අපිට පුළුවන් එයාගේ ද්‍රාව්‍යතාවය දරුවනේ වැඩි කරගන්න. එහෙනම් අපි ලියන්න ඕනේ ජලබදුනේ උෂ්ණත්වය වැඩි කිරීම. බලන්න තුන්වෙනි ප්‍රශ්නය. වායුවක ජල ද්‍රාව්‍යතාවය කෙරෙහි බලපාන සාධක අතුරින් සෝඩ කර්මාන්තයේදී යොදාගන්නේ කුමන සාධක? ඉතාමත් වැදගත් ප්‍රශ්නයක්. දැන් මේ අහන්න මේක ඉතාමත් වැදගත් කරුණක් දරුවනේ. ඔයා අනිවාර්යෙන් මෙවර විභාගයට යන්න කලින් ද්‍රාව්‍යතාවය කියන එක බලාගෙන යන්න. එතකොට ද්‍රාව්‍යතාවය අපිට දැනගන්න තියෙනවා ජලයේ ද්‍රාව්‍යතාවය සහ වායුවක ද්‍රාව්‍යතාවය. කියන්නේ ද්‍රවයේ ද්‍රාව්‍යතාවය සහ වායුවක ද්‍රාව්‍යතාවය. වායුවක ද්‍රාව්‍යතාවයට බලපාන සාධක දෙකක් උෂ්ණත්වය සහ පීඩනය. එතකොට ඊට පස්සේ අපි ද්‍රවයේ ද්‍රාව්‍යතාවය ගැන කතා කරාම ද්‍රවයේ ද්‍රාව්‍යතාවයට බලපානවා උෂ්ණත්වය, ද්‍රාව්‍ය ස්වභාවය සහ ද්‍රාවකයේ ස්වභාවය. දැන් මේ තුන්වෙනි ප්‍රශ්නේ අහන්නේ වායුවක ජල ද්‍රාව්‍යතාවය කෙරෙහි බලපාන සාධක දෙකයි. ඒ තමයි උෂ්ණත්වයයි පීඩනයයි. සෝඩ කර්මාන්තය කියන්නේ බීම නිෂ්පාදනය කිරීමේදී යොදාගන්නේ මොන කර්මාන්තයද? සෝඩ හදත්. සෝඩ හදනවා කියන්නේ සෝඩ වල වෙන්නේ ජලයේ කාබන් ඩයොක්සයිඩ් වායුව දිය කිරීම. එතන සෝඩ කර්මාන්තයේදී කුමන සාධකයකට පරීක්ෂාවට ලක් කරන්නේ? පීඩනය කියන සාධකය තමයි පරීක්ෂාවට ලක් කරන්නේ. පීඩන උෂ්ණත්වයටත් වඩා පීඩනය කියන සාධකය තමයි පරීක්ෂා කරන්නේ. මොකද අධික පීඩනයක් අපි යොදාගෙන කාබන් ඩයොක්සයිඩ් කියන වායුව වතුරේ දිය කරගන්න. දිය කරගෙන තමයි අපි සෝඩ නිෂ්පාදනය කිරීම සිද්ධ වෙන්නේ. ඒ නිසා මෙතන අපි ගන්න ඕනේ පීඩනය. එතකොට දැන් මේ ප්‍රශ්නේ ඉතාමත් හොඳ ප්‍රශ්නයක්. අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිර්මාණය කරපු තුන්වන විෂුවගත රචනා ප්‍රශ්න ඉතාමත් හොඳ ප්‍රශ්නයක්. මොකද ඒකේ 10 අවසර අහලා තිනවා, 11 අවසරත් අහලා තිනවා. ඒ වගේම 11 අවසරේ මිශ්‍රණ පාඩමේ ඉතාම සූක්ෂම තැන්වන ද්‍රාව්‍යතාවය ගැන හොඳ ප්‍රශ්න අහලා තිනවා. ඉතින් මේ ප්‍රශ්න කරන්න නම් ඔයා හොඳට මෙහි සිද්ධාන්ත දැනගන්න. සිද්ධාන්ත දන්නේ නැත්නම් ළමයි පහලින් කමෙන්ට් එකක් දාන්න අපිට පුළුවන් සම්මන්ත්‍රණයක් විදිහට මිශ්‍රණ පාඩම මුලි ධම්ම කියලා දෙන්න. ඒ වගේමයි අපි තව ඔයගොල්ලෝ නොදන්න පාඩම් තිබ්බොත් ඒවත් මේ වීඩියෝ එක පහලින් කමෙන්ට් කරන්න. යනවා අපි අදට මේ වීඩියෝ එකකින් සමු ගන්නවා. ඉක්මනින්ම හතරවන ව්‍යුහගත රචනා ප්‍රශ්නය රැගෙනීමේ බලාපොරොත්තු වෙන්න. ඉතින් මතක් කර සිටිනවා Vision Edu ශ්‍රී ලංකා YouTube නාලිකාව තවමත් ඔබ subscribe කරලා නැත්නම් අපිව subscribe කරලා එකතු වෙන්න. ඒ වගේම මේ වීඩියෝ එක යහළුවන්ටත් මතක් කරලා share කරන්න.